භානාස පවාහසේ පින්නත්ස්වාමින්හසේ නමක් මැදිරයට වැඩමකොට වදාලා ප්‍රථමෙන් පින්න්නත්ස්වාමින් වහන්සේව වනමස්කරපූරකෝ පිළිගන්නවා. සුපින් නතුනි ධර්ම දේශනාව ආරම්භ කරන්ටැයි සූදානම්වෙෙන්ඩි. ඔබ භාගිතුන් වහන්සේ කෙරේ මහත්ගෞරවෙන් මහත් භක්තිීන් යුක්තව මෙ ධර්ම දේශනය සඳහාසාභාගන ඇති අප අපේක්ෂා කරනවා. ඔබට පොහම පහත් තාසනයක් තෝරාගන්නට පුළුවන් භාගතුන් වහසේ කෙරෙ සිත පහදවා ගන්නට පුළුවන්. ඒ උතුම් ධර්මය කෙරයේ සිත පහදවාගෙන මේ උතුම් ධර්මය ශ්‍රවණය කරණඩි කියෙන ඉල්ලීමමත්තෙක්. අප ධර්මදේශනාව අරම්ගරටයි සෝදානම් ේෙන්නේි. ඊට මත්තයෙන් භා්‍යතුන් වහන්ේට සුවඳමල් පෝජාකර පින්නත් ස්වාමින්න් වහන්සේට දැත්තට්ිය පිළිගන්වා ධර්ම දේශනය සඳහ අරාතනා කර සිටිමු. නම. नमो बुद्ध नमो बुद्ध नमो बुद्ध नमो बुद्ध नमो नमो නන මහමේ වුනාව භාවනාස පවාසී පින්නත් ස්වාමී ව හස අප ට අනුකම්පා පිණිස අප භාගිතුන් වහන්සේ දේශනා කටවදාළ. ඒ උතුම් ශ්‍රී සත්ධර්මය දේශනා කොට වදාන්න සෙක්වා. සාදුු සාධු සාදුසාධසාදුු නಮතස්ස බගವතವරහතුෝ සම්මා සම්බුද්ධස්ස නಮතස්ස බගතವරහতෝ සම්මා සම්බුද්ධස්ස නಮෝතස්ස බගವතವරහতෝ, සම්මාසම්බුද්ධස්ස බුද්ධංසරනංග්ඡාමි ධම්මංසරනංග්ඡාමි සංගංසරනංග්ඡාමි දෘතියම්පි බුද්ධංසරනංග්ඡමි දුතියම්පේ දම්මං සරනග්ඡමි දතියම්පේ සංගංසරනග්ඡමි තතියම්පේ බුද්ධංසරනංග්ඡාමි තතියම්පේ දම්මංසරනංග්චමි තතියම්පේ සංගංසරනං ගච්ඡාමි සාදුු සාදුු සාදු පංචසීලයේ සමාධන් වෙන්න කෞුරුත් කියන්න මාකිීවට පසුව. මම සතුන්මැරීමෙන් වැලකමනම් මෝ. සිල්පදය සමාදන් වෙමි මම සොරකම් කිරීමෙන් වැලකම නම්මෝ සිල්පදය සමාදන් වෙමි මම වැරදිකාම සේවනයෙන් වැලකීම නම්මෝ. සිල්පදය සමාදන් වෙමීමයි මම බොරුකීමෙන් වැලකම නම්මෝ සිල්පදය සමාදන් වෙමි මම මත් පැන්හා මද්‍රව්‍යභාවිතයිෙන් වැලකීම නම්මෝ ල්පදය සමාදන් වෙමින් උතුම් තිසරණ සහිත වූ මා සමාදන්නු මේසීලය මෙලොව යහපත පිණිසදය පරලොව සුගතිය පිණිසද අමාමා නිවන පිණිසද උපකාරවේවා සාදුු 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 මතකුම කියන්න. නමස්කාරවේවා බුදුරුවනට සැමදාබුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදාසදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංග සරනයාමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරන සරනයාමි සාදුු 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 සිටන හා සංගරත්ය වවසරයි ශ්‍රද්ධවන්ත වාසනාවන්ත පින්නතුනේ ගෞතම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනට යදන උතුම් ශ්‍රී සද්ධර්මය ප්‍රඥාවන්තයින්ට විෂේවන කාරණාවක්. ඒ භාගිතන් වහසේ දේශනා කළේ ප්ඥාවත්තසායන්දම්ම නායන්දම්ම දුුප්ප්ඥස්ස. ඒකයන්නේ ුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය ප්‍රඥාවන්ත කෙනාට තමයි අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ ශ්‍රී සද්ධර්මය ප්‍රඥ්ඥාවන්ත කෙනාට තමයි ඒ ශ්‍රී සද්ධර්මය තුළින් යම්කි සිද්ධයක් තමන්ගේ ජීවිතයට ලංකරගන්න පුළුවන් වෙන්. ඉතිං ඒනිසා පන්නතුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට එදනා ඒතුම් ශ්‍රී සද්ධර්මය ප්‍රඥ්ඥාවන්ත කෙනා තීතේදිීත් අවබෝධ කලා වර්තමානයත් ඒකෙන තමන්ගේ ප්‍රඥාවේ තරමට ශ්‍රී සද්ධර්මය තමන්ගේ ජීවිතයට ලංකරගන්න අනාගතේදීත් එහෙමයි. ඉතින් ඊනිසයි භාගිතුන් වහසේ දේශනා කළේ භාගිතුන් වහන්ස සින් දේශනා කරන්නට ඒතුු මේ ශ්‍රීසද්ධර්මය තම තම නැන පමණින් අවබෝධ කරන්නාව දෙයක්. තමන්ගේ ප්‍රඥ්ඥාවේ තරමින් අවබෝධ කරන්නව දෙයක්. ඉතින් ඒනිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක් තර අවස්ථාවක අංගුත්තරණිකායේ ධර්ම අවබෝධ කරන මේ පුද්ගලයන් හතර ආකාරයක් ගැන එකන පුද්ගලයන් කොටස් හතරකට බෙදල දේශනා කලා. ඒ තමයි බුදුරජාන් වස් දේශනා කළා සමහර කෙනෙක්කින්වා මේ ශ්‍රීසත් ධර්මය අවබෝධ කරන්නේ බොහෝම ඉක්මනට අවබෝධ කරනවා. ඒවගේම ඒ ඉක්මනට අවබෝධ කරන කෙන බොහම සැප පහසු. සුව පහසුවෙන් තමයි ඒ ධර්මය අවබෝධ කරන්නේ. ඒක බුදුරජාන් වස දේශනා කළා සුකාපටිපදා කිප්පා බිින්්ඥ ප්‍රතිපදාව සැප සහිතයි අවබෝධයක්ත් ඉක්මට සිද්ධය නෝ. ඉරෝසි බුදුරජන් වස් දේශනා කලා සුකාපටිපදා දන්තාබිං්ඥ. ඒක කියන්නේ සමහර කෙනෙක් න්නා අවබෝධ කරන ප්‍රතිපදාව සැප සහිතයි. ඒන්නේ සැපසාහිතයි කියර කියන්නේ සමහල්ලාවට නීවර්ණයන්ගින් බැටකන්න එන හැ. අකුසල්ලොලින් ගොඩක් බැටකන්න එනහ අකුසරයක්කාපහම අට ක්මටේක ප්‍රහාණය කරගන්න පුළුවන් සමාධය හොඳර දියුණ කරන්න පුළුවන්. බොම සතුටන් සිල්රකින මේේදිහයටට සුකා පටිපදා ප්‍රතිපදාව සැප සහතයි. හැබැයි සමහර කෙනෙක් දන්තාබී්ඥ. එයාගේ අවබෝධය ගොඩා කික්මට සිද්ධෙ වෙන්නේ නැහැ. ඉවසි බුදුජානස් දේශනා කලා තව සමහර කෙනෙක් නවා දුක්කා පටිපදාා කිප්පාබි්ඥ. ප්‍රතිපදා දුක් සහිතයි හැබැයි අවබෝධය ඉක්මට අවබෝධ කරනවා ඇ කියන්නේ ප්‍රතිපද දුක් සහහිතයි කෙකින් සමහල්ලාවටයා ගොඩාක් අවසරලින් වැට කන නිදිමතංවාදී. නිවර්ණයන්ගෙන් වැටකන හිත සමහිත කරගන්න අමාරුව අවස්ථා තියන නමුත් ඉක්මනට ධර්ම අවබෝධය කරා යනවා. හතර එනි පිරිස දුක්කාහ පටිපදා කිප්ප දන්තා බිං්ඥා ඒ කියන්නේ ප්‍රතිපදාවත් දුක් සහිතයි අවබෝධ අවබෝධයක් ධර්මය අවබෝධ කිරීමත් බොහොම හෙමින් තමයි සිද්ධේ. ඉති මේ සියලෝම දේවල් වලට වෙනස්කම් ඇතිවනය පිනතුනේ. ඒ කෙනාගේ ඒ පුද්ගලයන්ගේ තිබුණු ප්‍රඥාවේ පනට පිනට අනුරූපෝ. නැපි ගත්තතුොත් අපගේ ධර්ම සේනාධිප්‍රතින් වහන්ේ සාරපපුත්ත මහරහතන් වහන්සේ මේ පටිපදා හතර මේ ක්‍රම හතරෙන් පලියනි ක්‍රමයට තමයි ධර්ම අවබෝධ කළේ කියැනනි සුකා පටිපදා කිප්ා විං්ඥ. උන්හන්සේගේ ප්‍රතිපදාව සැප සහිතයි ඉක්මනට ධර්මය අවබෝධ කලා දැ අර බුදුරජාණන් වහන්සේ ගිජ්ජකෝට පරොතය වැඩ සිරිද්දී සාරපපුත්ත මහ හසේ රහත්තයට පත්තිෙන් නිස්තරල්ලා වඋන්හන්සේට ග්‍රීෂ්ම කාලයක මේ කියන්නේ. බොහම උෂ්ණ කාලයක පවන් සලමින් හිටිය. එතකොට ඉතැන්ට එක්තරා පරිබ්්‍රාජිකයක්කාවා. ඇවිල්ලා ඒ පරිබරාජිකයට ධර්ම දේශනා කරද්දි. ඒ ධර්මය පවන්සලමින් හිටපු ආගෙන හිටපු සාරිපුතු සාවාමිාස රහත්තයට පත්වනාා අ පරිබ්‍රාජකයා සෝතා පන්නන්. එතකොට ඒදිට උන්හසේ ධර්මය අවබෝධ කළේ සාර්පුත සාමන් වහසේ ත් මාරහත් භාවයට පත්ව වනේ සැප සහිත එකඇන්නේ ගොඩක් දුක්කිින්ද ගොඩක් වීරිය කරන්න වනේ නැහැ.ඒවගේ ඉක්මට ධර්මය අවබෝධ කලා එතකොට ඒවගේ මුදුක්කාපටිපද කිප්පාවිද්ඥය ැන ක්සාහිත එකන්නේ අමාරුවෙන් නමුත් ඉක්මට ධර්ම අවබෝධ කළ මුගලන් මරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහසේ බේස කලා කියනවන්නේේ වැඩ සිිද්දී ර බුදුරජාණන් වහන්සේ උන්හස භාාවනාක කරදදි නිදිකරවටමින් හිට. භාගිතු වහසේ ස්ථානයට වැඩුම කරලා ඉරිදෙන්. ඒ මුගලන් ස්සාවාමෙන්න් වහන්සට ධර්මය දේශනා කලා සතියක් වගේ කාලක්ඇතුළට ධර්මබෝධ කළ. නමුත් මුල්කාලේ පංචනීවරණයගේ යම්කිසි ආකාරයකට පීඩාවක්කින්ද. එතකොට දුක්කා පටිපදා කිප් පාවිීද්ඥ. ඒවගේම තව සහර කෙනෙක්කනවා දුක්කාා පටිපට පටිපදා දන්තාාභවිින්්ඥ. ප්‍රතිපදාවත් දුක් සහිතයි අවබෝධ කරන මේ ධර්මාාවබෝධ කිරීමත් බොහොම එහෙමින්. අපි ගත්තුත් කවුරුත්තාලා තියෙන සබ්පදාස මහරහතන් වහන්සේ ගැන් සප්පදාස මහරහතන් වහන්සේ දේශනා කරන්න උන්හසගේ තේරගාතාවල අවුරුදු විසිපහක් උන්හන්සේ පැදලා අවුරුදු විසිපාහක කාලය තුළ සමාධියයක් ඒන හිත එකගූභාවක්ය සාමීන් වහන්සේ අරහත්තර කලින් හිත එකගූභාවක් මතක නැෙන කැනෙ ඒ අවුරුදු විසිපාහ පුරාවටම වන්හන්සේ පංචනීවරණයන්ගෙන් බටකෑව.ඒවගේ හිතතාාපු අකුසල් දුරකර ගන්න බැරුව සමහරලාවට දක්ණින් නැති නමුත් ඒ කොච්චර කාලයක් ගියත් උතු මහරාත්භාවයටත් පත් වන. එතකට දුක්කා පටිපදා තතිපදාව දුක්ෂ හිතයි මාර්ග දුක්ෂ හිතයි කරදර සහිතයි. නමුත් අවබෝධ කලා ඒකත් ගොඩා කාලයක් ගහිෙල්ලා. ඉති මේ සියලු වෙනස්කම් ඇති වනේ. සාරිපුත්ත මහාරතන් වන්සේ සැප ප්‍රතිපදාවකින්. ක්මට ධර්මයවබෝධ කරන්නත් මුගලන් මහරහතන්සේ දුප ප්‍රතිපදාවකි නික්මට ධර්මයවබෝධ කරන්නත් සප්පදා සාදී මහරහතන් වහන්සේලා දුපටපදාවකින් ධර්මය ගොඩාකාලයක් පුරුදු කරලාවබෝධ කරන්නත් මේ සියල්ල මේ සියලෝම වෙනස්කම් ඇති වනේ ඒ කෙනගේ ප්‍රඥාව මෝල්ල තිබුණු තරමට ඒ කෙනගේ ප්‍ර්ඥාව වැඩිල තිබුණ තරමට. එතකොට අපිත් අපි මේ ධර්ම අවබෝධ කරවානම් අපි සිල් රකිනවානං අපි උුණ ධම්දියුණු කරනවානන් ගේ සියල්ල සිදධුවෙන අපේ ඥේතරමටනමු අපි දන්නන්නේ අපේ ප්‍රඥාව කොපමනතිය නොද කියල අපිට කළයුතු දේ තමයි භාගිතුනාසි පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට එදුන ශ්‍රීසද්ධර්මය හොඳට අහලා ඒත් අහන ශ්‍රීසද්ධර්මය හොඳට අප්‍රමාදීවෝ නුවනින් නිමසනවානං අපමත් වෝ විතක්කන අප්‍රමාධීවෝ නැවත නවත නැවතනතු නොවනින් නිමසනවානං අන්න එතිකට ප්‍රඥාවන්තකිනාට තවත් කිය ප්‍රඥාව තියෙන කෙනට ඒ ඔස්සේ තවත් ප්‍රඥාව දියුණු කරගන්න පුළහන් ධර්මාබෝධයකාර. ඉතින් ඒනිසා පෙන් නතුන අපි මහන්සේ නොන අපේ ජීවිතයට මේ ශ්‍රවණය කරන ධහම්කරුණෝලී යම් අපිගත්තුත් අප ශ්‍රණය කන්න හම දාම් කරනක්ම අප ීවිතයට ලංකරගන්න බැරවන්න පුළ අනමුත් අපේ අපේ ජීවිතයට යම් ආකාරයකට යම් පොඩ්ඩක් හර ධර්මය ඔබ ධර්ම කරුණු අපේ ජීවිතයට ලංකරගන්න මහන්සේනවා නිතිකට තමයි අපි ගන්න උත්සාහේ ප්‍රතිඵලයක් තියෙන. එතකොට අපි අද ශ්‍රවණය කරන්නේ සාරිපුත්්ත මහාරහතන් වහන්සේගේ සිතේ ඇතුන බොහොම නිකෙලෙ බොහොම පිරිසිදු අදහසක් භාගිතුන් වහන්සේ අනුමතකොට වදාළ දේශනාවක්. ඒ ඔබ හ ලැති බොහොම අලංකාර සෝත්‍ර දේශනාවක්සා අපේ ජීවිතයටට ගොඩක් වැදග සූත්‍ර දේශනාවක් සත්කාර ගරුකාර සූත්‍රය, සත්කාර ගරු කිරීම් ගැන වදාළ දේදේශනය. සාරිපුතු හාරාතන් වහන්සේ තර දවසක් විවේකයෙන් හවස්කාලේ භාාවනායෝගයෝ වැඩසිටිද්දී උන්වහන්සේගේ හිතේ මෙන්න මේ වගේ අදහසක් ඇතිවුණ. කින්න්නකෝ බික්කු සක්කත්ව ගරුකත්වා උපනිස්සා විහරන්තු අකුසලම් පජහැය කොසලම් භාවෙේ යාතේ. භික්ෂුවක් කාට සත්කාර කරගෙන ජීවත්යෙද්දද ට ගරු කරගෙන ජීවත්ව වෙතිද අකුසල් දුරුවවෙන්නේ කුසල් වර්ධනය කරන්න ළුවන් වන්නේ කියල සාරිපපුත්තති මහරතන් වවාන්සිට අදහසක් ඇතිවුණා. මොනුවගේ දේකට සත්කාරකරොද්ද ගරු කලොද්ද කුසල් දියුණු කරන්නත් අකුසල් ප්‍රහණය කරන්නත් පුළුවන් වෙන්නේ. එතකොට සාරිපපුති මහරත්තන්සේට මේ අදහසත් එද වනට පස්සේ. අතකෝ ආෑස්මතු සාරිපපුත්තස්සේ තදහෝ සිතට සාරිපුෘත්‍යයන් වහන්සට මෙහ මැතිවුුණා. සත්තාරංකෝ බික්කු සක්කත්වා ගරුකත්වා උපනිස්සායි විහරන්තුව අකුසලම් පජයහෙය කුසලම් භාවෙේ ශාස්තෘන් වහන්සේට භික්ෂුවක්, ශාස්ෘන් වහන්සේට සත්කාර සම්මාන කරන ඕනං, ගෞරව කරන ඕනං, ආදරෙන් ශාස්ෘන් වහන්සේගේ වචන පිළිගන්න ඕනං. අන්න ඒකෙනට අකුසල් ප්‍රහණය කරන්න පුළුවන් කුසල් දියුණු කරන්න පුළුවන්. එතට පලවිනිි කාරණය තමයි ශාස්ෘන් වහන්සේට ගෞරෝ කරන්න ඕනේ. සත්කාර සම්මාන කරන්න ඕනේ එකට ඒකනනාට ඉතුරදැෙන් බිතන භික්ෂුවක් කියලා කිවට භක්ෂ විතර. ගිහි පැවිදි භක්ෂ භක්ෂණ උපසක පාසිකකිනේ හැමැකිෙනෙකටම අකුසල් ප්‍රහාාණය කරන්න නම් කොසල් උපදවා ගන්න නම් ශාත්‍රෘන් වහන්සේට ගෞරුව කළ යුතුයි සත්කාර සම්මාන කළ යුතුයි. දෙවිනි කාරණාව සාරපුතු මාහරතන් වහසට සිහිපත් වෙනවා ඒවගේම දම්මංකෝ භික්කු මේ භික්‍ෂුව ධර්මයටත් සත්කාර සම්මාන කළ යුතුයි. ධර්මයත් හොඳ ගෞරුවෙන් ආශ්‍රය කළ යුතුයි. ෞරවේන්නේ ධර්ම ඉගෙන ගතයුතුයි කොට ඒ කෙනට අකුසල් ප්‍රහණය කරන පුළුවන් කුසල් උපදවාගන්න පුළුවන්. තුමිනි කාරණාව සංගං කෝබික්කු සක්කත්තා ගරුකත්ව. භික්‍ෂුවක් සංඝයාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නයට සත්කාර සම්මාන කරන වනං ගරු කරනනන් ඒකෙනට අකුසල් ප්‍රහණය කරන්නත් කුසල් උපදවා ගන්න තවස්ථාව තියෙනවා. සික්කං ඒන සිික්‍ෂාව තමන් සමාධං වෙලා එන්නාව සිල් පදවලට කෙනෙක් ගෞරුව කරනවානං. සිල්පද ගෞරුවේ නාරක්ෂා කරනවානං ඒ කෙනටත් අකුසල් ප්‍රහණය කරන පුළුවන් කොසල් උපදවාගන්න පුළුවන්. එවගේම සමාධී සමාධයට සිතේ ඒ කාග්‍ර බවට එමන්නත්තම් කුසල් සිතක් තුළ සිත එකං කිරීම කුසල් අර්මුණක් තුළ සිත එක කිරීමට කෙනෙක් ගෞරුව කරනවානං කෙනෙක් සත්කාර කරනවානං ඒ කෙනට ඒ ඔස්සේත් ඒක මුල්කරගෙනත් අකුල් ප්‍රහණය කරන්න පුළුවන් කුසල් උපදවාගන්න පුළුවන්. අප්‍රමාදේ. ඒකයන්නේ අප්‍රමාදී බව කැපවීමට කෙනෙක් ගෞරුව කරනවාන සත්කාර සම්මාන කරන වනං. අප්‍රමාදයේ ඔස්සේත් ඒකිෙනට කුසල් උපදවාගන්න පුළුවන් අකුසල් ප්‍රහණය කරන්න පුළුවන්. අවසානකාරණාව පටිසන්තාර. පටිසන්තාාරංකිවේ සාකච්ඡාවට. ධර්මසාකච්ඡාවට කෙනෙක් ගෞරුව සත්කාර සම්මාන කරනවා වනං ඒ ඔස්සේත් එයායට අකුසල් ප්‍රහණය කරන්න පුළුවන්. ල් පදවාගන්න පුළ එතකොට සාරිපපුත්ත මහාරතාතන් වහන්සේට කරනු හතක් සෙහිපත් වුණා. එතුකොට සාරිප ර සාරිපපුත්ත මහාරතන් වහසේට ඉස්සල්ලාම සිතය ඇතිවුණන අදහස් තමයි කාට සත්කාර සම්මාන කරලා ඉන්න භික්ෂුවටද අකුසල් ප්‍රාණය කරන්න පුළුවන් වෙන්නේ කුසල් උපදවාගන්න පුළුවන්වෙන්න කියලා හිතුවා ඊට පසෙේ සාරිපපුත්තමහාරත සම කල්පනා කරන සාස්රූන් වහන්සේට තමන් සාස්තරෘන් වහන්සේට යම් කෙනෙක් සත්කාර කරනවාන ගෞරෝ කරනවා නං ඒකිනට අකුසල් ප්‍රාණය කරන්න පුළුවන් කුසල් උපදවාගන්න පුළුවන්. තමන් නිගනගන්නාව ධර්මයට භාගතු වනාස දේශනාකරපු ශ්‍රී සද්ධර්මයට ගෞරුවෝ කරනවා නං සත්කාර සම්මාන කරනවා න ඒකනට යෝස්සේත් අකුසල් ප්‍රාණය කරන පුළුවන් කුසල් උපදවාගන්න පුළුවන් තුමිනිකාරණාව ආයමහා සංගරත්නයට කෙනෙක් ගෞරුව සත්කාර සම්මාන කරනවා නං ඒෝසේෙත් කුසල් උපදවා ගන්න පුළුවන් අකුසල් ප්‍රාණය කරන්න පුළුවන්. හතරවිනිි කාරණාව සික්ෂාවට තමන් සමාදංවෙලායින්නාව සිල් පදයන්ට කෙනෙක් හොඳ ගෞරවයින්ගේ සිල්ප ධාරක්ෂා කරනවානං ඒකෙනට ඒස්සේත් අකුසල් ප්‍රහණය කරන්න පුළුවන් කුසල් උපදවාගන්න පුළුවන්. පස්සනිිකාරණාව සමාධයට. සමාධයට කෙනෙක් සත්කාර සම්මාන කරනවනම් ගෞරුව කරනවන ඒසේත්තයායට අකුසල් දුරු කරන්න පුළුවන් කුසල් උපදවාගන්න පුළුවන්. හයිවිනි කාරණාව, අප්‍රමාදයට කෙනෙක් සත්කාර සම්මාන ගෞරුව කරලා ඉන්න අන අප්‍රමාධදය ඇසුරු කරගෙන ඉන්නවන ඒ වස්සේත් අකුසල් ප්‍රාණයක කරන පුළුවන් කුසල්ලඋපදවා ගන්න පුළුවන්. අවසානකාරණාව ධර්ම සාකච්ඡාවට. කෙනෙක් සත්කාර සම්මාන කරනවා නං ඒක ගෞරුවේ නැසුරු කරනවා අනං ඒකෙනට අකුසල් දුරු කරන්න පුළුවන් කුසල් උපදවා ගන්න පුළුවන්. ඇතිකොට පින් නතුන අපි මේ අපි සංසාරගත් මේ අපි මේේතාාව දුර දැන් අපි මනුෂ්‍යයන් වෙලා ඉන්න වර්තමාන. එතුට මේතාක් දුර්ම මේ සංසාරය යවි මෙන්න මේ කියන කාරණාව අපි තුළ නොතිබුණු නිසා. එක ඇන මේ අකුසල් දුර කිරීමත් කුසල් උපදවා ගැනීමත්. අපි අකුසල් දුකරාණ අතීතේ කුසල් උපදවාගෙන තිබනම් ච්‍රරකාල සංසාර් ගමන් කරන්නේ නෑ. වර්තමානයේදීත් අපි මේක කළේ නැත්නම්. අනාගතයට අපිැම නැතිවනත් කල්ප ගාන කිස්සරහට යන්න සිද්ධයන. එතකොට මේ අකුසල් දුරු කිරීම කුසල් දෙුණු කිරීම කෙනෙ ගොඩක් අමමා රුකාරන්නාව. බුදුරජන්වාසි දේශනා කළා එක්තර අවස්ථාවක යම් කෙනෙක් තමන්ගේ ජීවිතයට අහිත පිණිස දුක්පිණිස යම් දෙයක් පවතිනවාද අන්න ඒ දේවල් කරයම හරි ලේසි. නමුත් යම් දෙයක් තමන්ගේ ජීවිතයට හිතසූ පිණිස යාපත පිණිස සැපේ පිණිස පවතිනවද ේදේවල් කිරීම හරි අමාවරු. බලන අපේ ජීවිතය ගත්තුවත් ට සීලයක් ආරක්ෂා කරන්න ගොඩක් අමාරුයි. මොකද සමහරලාවට සමාජයෙන්ඒවත් සමලට තමන්ගේ ජීවිතේම සහර පුරුදු නිසා අපිට සීලයක් ආරක්ෂා කරන්න ගොඩක් අමාරුයි. නමුත් ඒ අමාරුදය කලොත් තමයි. අපිට අතීත අනාගතයේ වර්මානයේ මේ කියන කාලදිකේදීම සැපේ උදාවෙන්නේ ඒ අමාරුදය කලොත්. නමුත් අපිට දුසිල්වත්තන් අමාරු නෑ. ඒකට අපිට විශේෂ වේසක් මාහන්සියක් ගන්නආශය. <Sansicipation> então, like? ෑ සාමා නිද්‍ර ීවත් වුණාව මෙයා දුසිල්ලත් කෙනෙක්වෙන ඕොනිකම් එතකොට එහෙම ජීවත්වන්න ලේසි වනාට හැබැයි ඒ ජීවිතයෙන් පස්සේ එයාට ඒක විදවන්න ගිහාම ගොඩාක් දුක්කි දෙන්න සිත්ත. ඇති මෙන්න මේ නිසා අපේ එනම් මෙන්න මේ කියන කරුණු හත අපේ ජීවිතය තුළ යම්තාක්දුරකට හෝ ඇති කරගත්තොත්. අපට අපේ හිතේ ඇතිවන අකුසලය දුරකරන්න පුළුවන් අප ඇතිවලා තිබෙන්වාව කුසලේ තවතවත් දියුණු කරන්න අවස්ථාව ලැබෙන. එතකට දැම් මේ කරුණු හත සාරිපපුත්ත මහාරහතන් වහන්සේට සේපත් වනාට පස්සේ සාරිපපුතු මහාරතන් වහසේ මෙහම හිතෙනවා. මගේ හිතේ බොහෝම පිරිසිදු අදහසක් දහම් කරුණක් මතක් වුණ. ඉති මව මේක භාග්‍යත් බුදුරජාණන් වහසේට ගිහිල්ල කියවානම් ගොඩක් වටින එකකට භාගතු වහන්සේ මේ දහම් කරුණ තවත් ඔපමට්ටන් කරලා ලස්සන කරලා ගනීවේ. කියල මේ සාරිපපුත් මහාරතාාන්සේ හරි ලසන උදාහනයක් සේපත්වයෙන. ර්පතු මාරතන්වාස හිතනවා හරියට කෙනෙකුට රත්තරං ටිකක් හම්බුනොත්. මොනවාරි මැනිික් ගලක් වගේ රත්තරං හම්බුනොත් ඒකෙන ඒ රත්තරං ඒ දැන්ගේ රත්තරං කොටස ගොඩක් වටිනෝ. එ ගොඩක් ප්‍රෝජන සහිතයි. නමුත් ඒ ප්‍රෝජන සහිත වටින රත්තරං කැබැල්ල ඒ කෙන ගිහිල්ල දෙනවා රත්තරම් පිරිසුදු කරන මනුෂ්‍යයකුට. ඒ මනුෂ්‍යයට ඒක දුන්නට පස්සයා බොහෝම ලස්සනටර රත්තරං ටික පිරිසිදු කරලා කුණු දූවිලි ඔක්කෝමයි කලලා කපලා ලස්සනටේ ඔපමට්ටන් කරලා ගන්න කොට තිබ හොඩා ගොඩා කියක ලසනයි සහ. ඒකට ලොකු වටිනාකම එකතුන්න. අන්න ඒ වගේ සාරිපුෘත්ත මහරතන් වස කල්පනා කරනවා මගේ මේ හිතය ඇති වුණ අදහස භාගතුනාසිට ගිල්ල කිව්වත් මේ ධම් කාරණාව තවත් පිරිසිදු කරලා ඔපමට්ටන් කරලා ගනීවි කියලා. රිපපුතු රතන්සේ භාවනාවවෙන්න ගේී සිටල භාගිතු වනාසේ හමවෙන්න ගිය. ගේීල භාගිතුනාසිට තමන්ගේ හිතේ තන්වාස ගීත ඇතිවුණා අදහස සම්පූර්ණයෙන්ම දේශනා කළ. කිව්වා කිව සාමින භාගිතුනස යම් භික්ෂුවක් සාසෘන් වහන්සේට සත්කාර සම්මාන ගෞරෝ කරනවානං, ධර්මයට සත්කාර සම්මාන කරනවානං, සංගරත්නයට සත්කාර සම්මාන කරනවානං, සීලයට සත්කාර සම්මාන කරගෙන ඉන්නවානං, සමාධයට සත්කාර සම්මාන කරනවානං. අප්‍රමාදයට සත්කාර සම්මාන කරනනන්. දහම් පිසඳට සත්කාර සම්මාන කරන අනං ඒකෙනට අකුසල් දුර කරන්න පුළුවන් කුසල් වර්දිනය කරගන්න පුළුවන් කියලා මෙන්න මේ වගේ අදහසක් සාමිනි භාගතුනාස මට ඇතිුනා කියලා කිව. සර්පුත මහාරතන් වස. එහම දේශනා කලාට පස්සේ සාරිපපුතු හාරතනසේ ආයිත් භාග්‍යතුනාසිර කියනෙන වාමිනි භාගතුනහස මට මේ කාරණාවදැන් විස්තර වශයෙන් වැටහෙනවා. ද සාරපපුතු මහරතාසි බොම පුචිරතමයි ඉසල්ල කරණාහතක් වශයෙන් තමයි කල්පනවු දැ සාරපපුත මාරතනාන්සි කියෙන සාමි භාගිතුනස මටමයක දැන් විස්තර වශයෙන් වැටහනා කියලා ඔන්න සාාරපපුත මාරතනාන්සි ගරහිත ඇතිවුණ ඒ විස්තර වශයෙන් ඇතිවුණන වැටහීම භාගිතුනාසසිදිරිය දේශනා කරන. සාරපපුත මාරතන්වාසය දේශනා කරනවා සාමිනී භාග්‍යතුන් වහන්ස භාගිතු වහස යම් භික්ෂුවක් සත්තරි අගාරවා ධම්මේ සගාරෝ භවිවතීති නේතන්ටානං විජ්ජති. යම්භික්‍ෂුවක් ශාස්රුන් වහන්සේට ගෞරෝ කරන්නේ නැතිනම්. ශාස්ෘන් වහන්සේ ගැන හිතේ ගෞරොයක් නැතිනම් එයා ධර්මයට ගෞරෝ කරනවා කියන එක නේතන්ටානං විජති කවදාවත් සිද්ධවෙෙන්න්නේ නැහැ. මොක දේ ධර්මය දේශනා කළේ කවුද ශාසෘන් වහන්සේ. ට සාස්තෘන් වහන්සේ ගැන කෙනෙකුගේ හිතේ පැහැදීමක් නැත්තං කිසිම දවසක ඒකෙනගේ හිතේ ධර්මය ගැන පැහැදිීමක් ඇතිවවෙන්නේ නැහැ. ඒනම් අපි මුලින් ඇතිකරගත යුතු දේතමයි ශස්ෘන් වහන්සේ කිරෙ ගෞරවය පැහැදීම. ඒයන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයගෙන් අපේ හිතේ තියෙන්න්න ඕන නොසෙල්වෙන පැහැදීම. එක කවුරු මනොවකිවත් ඒ හොල්ලන්න බැහිනම්. ඒ පැහැදීමට කිසිම කෙනකුට කිසිම දේකට මේ ලෝකේ, න්තරාවක් කරන්න බැයිනම් අන්න ඒ වගේ පැහැදීමක් තමයි වැදගත්තෙන්නේ ඒ වගේ පැහැදීමකින් තමයි බුදුරජන් වන්ස දේශනා කළ ප්‍රශ්ඥාව දියුණු කරන්න පුළුවන්වෙන්නේ එතකොට කෙනෙකුට සාස්රුන් වහන්සේ ගැන ගෞරුවයක් නැතු ධර්මය කෙරේ ගෞරුවක් ඇති ගෞරයක් ඇතිවෙනවා කියනක කවදාවත් සිද්ධියනයක් නෙමේ එහනම් භාගිතුන් වහන්සේ ගැන භාගිතුන් වහන්සගේ ගෞබෝධය ගන පේහිත ගෞර ඇතියෙන්න්න ඕනේ කොමද බුදුරජන් වන්සේ එක්තර අස්ථාවක දේශරනව බොහොම ලස්සන කාරණාවක් බුද්ධහොසෝ භගවා බෝධහය දම්මන් දේසේති භාගතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කලා අවබෝධ කළේ ගුරූප දේශර අහිතව බෝධය දම්මන් දේශේති අවබෝධ කිරීම පිණිස දහම් දෙසන සේක ඉවාස බුදුරජා භාගතු වහස දේශනා කරන ධන්තෝසෝ භගවා දමතාය දම්මන් දේශේති භාග්‍යතුන් වහන්සේ දමනිය වූ සේක සත්‍යයන්ව දමනය වීම පිණිස දහම් දෙසන සේක. සන්තෝසෝ බගවා සමතාය දම්න්දේ ද භාග්‍යතු වහසේ ශාන්තභාවයට පත්ව සයක. සාන්තවීම පිණිස මේ අක්සල්ලොලින් දුරුවෙලා බෝහම ශාන්ත ජීවිතක් ගතකිරීම පිණිස දහම් දෙසන සේක. පරිනිබ්බුතෝසෝ බගව පරිනිබ්ාණය දම්න් දේසේ. භාග්‍යතුනාසේ පිරිුවන් පැස. පිරවුවන් පැිණ ධර්මය දේශනා කරනසයක්. මෙන්න මේ කියන පැහැදීමත් තුළ කෙනෙකුට ඉන්න පුළුවන්න. ඒෙනට ධර්මය කරෙ ගෞරයක් නිකම්ම අනිවාරය ඇැතිවුනයක ඇති නොවී තියන්නේ නෑ ඉතින් ඒනිසා අපි ඇතිකරගතයුතු අකුසල් දුරකිරීමටත් කුසල් උපදවා ගැනීමටත් ඇතිකර ගතයුතු පලවෙනි කාරණාව තමයි තමන්ගේ ශාත්‍ර වාන්සේ ගැන ගෞරවයක් තමන්ගේ ශාත්‍රනාාන්සගේ අවබෝධය ගැ නොසෙල් වන පැහැදීමක් තියෙන් ඕනේ ඒ භාගතු වන්සේ පෙන්වා දුන්නේ ඔබ කෞරුද්දන්නවාය උදාහරණය හරියට ගල්ටැම්බක් පොළොෝ යට හාරපු විශාල ගලක් පොලොයට ගල් කනුවක්. පොලොයටට ගොඩක් යට හාරලා ඉන්දවට පස්සේ ඒක කිසිම හුළඟකට කිසිම දේකට සෙලෙවෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙකුට සාස්තෘන්හන්සේ ගැන මන්ගේතන් සාාෘ භාග්‍ය බුදුරජාණන්හසේ ගැන පැහැදීමක් තියෙනවනම් හොඳ පැහැදීමක් තියෙන කෙනට කවුරු මනවා කිව්වත් බුදුහාමුදුරු මෙහම දේශනාරල තියනොකුක්. හොම වීද කෞද්ධන්න කියලා කවුරු මනුව කිවත් එයාගේ ශ්‍රද්ධාවට ඒක හානියක්යන්නේ නැහැ. ්‍රදධාව හෙළවෙන නම්මකද වෙන්නේ කෙනෙක් මොුණහරි කිව්ව ගමන්ම ඒකත් ඇත්තව දන්න කියලා හිතෙනවා. එතකට එහෙම හිතෙන්නේ ශස්ෘන් වහන්සේ තමන් සරණගේ ශාතෘන් වහන්සේ ගැන තමන් ගීතේ තියෙන පැහැදීමේ දුබල බව. එතකොට ඒ පැහැදීමට, බුදුරජන් වස් දේශනා කරා පරිප්ලව පසාදස්ස. ඉපිල්ලෙන පැහැදීමට, ප්‍රඥාව දියුණු වෙන්නේ නෑ මොකදක හැමතිස්ම ඉපල්ලෙන යට යන උඩටෙනවා හට යන ඒකට ප්‍රඥාවක් දියුණ කරන්න බෑහෙනම් ප්‍ර්ඥාව දියුණු වෙන්නේ ඉලිපෙන පැහදිීමටන ප්‍රඥාව දියුණු වෙන්නේ ස්තීරෝ ඒයන්නේ ඉලිපෙන් නැතිව හොඳට ස්තීරෝ බැසගත්ත ප්‍රශ්ඥාව මේ ශ්‍රද්ධාවන්ට තමයි ප්‍රඥාව දියුණු කරන්න පුළුවන් වෙන්න එතකොට ශාස්රෘන් වහන්සේ තමයි ඉස්සල්ලා අපි ගෞරෝ කල යුත්තේ එකට ශස්තෘන් වහසේට ගෞරෝ නොට ර්මයට ගෞරෝ කිරීම කියනෙ සිද්වෙන්නේ නැහැ. ඊට පස්සස් සාරිපුත්ත මහාරතනස් දශනා කරවා ඒවාගේ සමනි භාගතුන් වහස සත්තරි අගාරෝ ධම්මේ අගාරෝ සගේ සගාරුවෝ භවිස්ස තීති නේතන්ටානං විද්ජති. භාගතුන් වහන්සේට ශාතෘන් වහන්සේට ගෞරෝ කරන්න නැතිව ත්‍රීසත් ධර්මයට ගෞරෝ කරන්න නැතුව. ඒ දරම්මාර්ගේ ගමන් කන්න සංගරත්නයට ගෞරෝ කරනවා කියන එක සිද්ධවෙන්න නති දෙ. කවුරරි එහම ගෞරුවයක් ඇතිවෙලා තියෙනවනං එක ඇත්තම ගෞරුවයක් නෙමේ. මහරි ගැටලුවක් සහිත ගෞරයක් මොක දේ ගෞරුවයට කවදාවත් ශක්තියක් නැහැ. ප්‍රශ්නයක් ඉදිරියේ මොහුණ දෙන්න. එතුකොට බුදුරජාණන් වහන්සේට ගෞරෝනකට ධර්මයට ගෞරයක් ඇතිවෙන්නෙ නෑ. බුදුරජණන්හසේ ධර්මයට ගෞරනොකට කවදවංඟරත්නයට ගෞරුවක් ඇතිවෙන්නේෙ. නෑ. බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඟරත්නයට ගෞරෝනොකොට සීලයට ගෞරෝයක් ඇතිවෙන්නේ නැහ. ඒනම්. ුදුරජාණන් වහන්සේ ධර්මයට සංගරත්නයට ගෞරෝ කරන්න නෑ කියලා කියන්නේ යට සීලියයක් ආරක්ෂා කරන්න බැහැ කියන එක. ඒ ගෞරුවනති කියෙන කවදාව සීලයක් ආරක්ෂා කරන්න නැහැ. මමන් ඔබට ඔහොන්තු උදාහනයක් කියන්න එක්තරා සාමීන් වහන්සෙනමක් හිටියා බොහොම සිල්ලස් සාමින් වහන්සෙනමක් මෙ හරි ආශ්‍යරය මේ භාගිතන් වහන්සගේ ශ්‍රාවක සංගරත්නය තමන්ගේ සීලිය ආරක්ෂාකරපුවා කාරය. අපිට මේ කාරණාව බොහොම වැදගත් සංගරත්නය ගැන හිත පහදගන්න. මේ සාමීන් වහන්සේ එක්තරා කාලයක දුර්භික්ෂ කාලය දුර්භික්ෂ කාලය චාරිකාය වඩිද්දි මේ සාමීන් වහන්සේ බොහෝම දැන් ආහාර නෑ වතුර ටිකක් නෑ බොහොම කලාන්ත වෙලා බොහොම දුකසේ පාරි වඩිනා පාරිය වඩිද්දි මේ සාමීන් වහන්සේට හමුවන අඹගහක් මේ අඹගයි හොට අමඹ ඇදිලා තිබ. එතකොට මේ අඹ වැටලත් තිබ්බ ඉදිලත් තිබ. ඇතකොට මේ සාමීන් වහන්සේලාට දන්න සහරලට සාමන් වාසට උපසබදා භික්ෂන් හසේලට කැපකාරයෙක් පිළිගන්නන්නේ නැතුව කැපකාරෙක් නොපිලිගන්නපුදයක් වලදන්න බැහැ. එතකට මේ සාමන් වහසේ බැලෝ හටපිටාවේ කවරුත් ඉන්නවාද මේ අඹ පිළිගන්න එතකට කවරවත් හිටි නැ හිති මේ සාමීන් වහසේ කවර නක කියලා මේ අමගහ මුර ටි කියලා දැන් උහසර කඩ කලන්තය කියන්නෙවේ කය දුරුවලයි අඹ ගහ යට ඉඳගෙන ඉන්න මේ හිිදික ඉදි පාරිග පුනුස්සේක් මේ තරයනගම මේ මගාදක ම්ාහිසිි පටන් ගත්ත. එතොර මේ සාමීන් වහන්සේ කියනවා පින්නත්ත මේ මට ඔය අම්ඹගෙඩියක් පිළිගන්න පුළහන්දක ලැව මනුස්ස්‍යයගේ. එඇතොර මේ මනුස්සය පිතුර දෙවා මේ හාමුදුරුවනේ මේ දුර ියක් කාය ය සිල්පදගෙන හිතේ තින්න එප මේ ඔබහන්ස ඇල්ල මේ ඕන රම අම ගන්න මට පිගන්න ගන්න ඉෙලාවක් නෑ ඒනිසා මේ දුර්භියක්ෂ කාලයක ඔවවා තහිතින් එප මේ වනදල මේ ඔය. ර ඔය කලන්ත ගතිය නැති කරගන්න කිව්. ඇතකොට මෙහෙම කිවට පස්සේ මේ සාමීන්වාහස මොකත් ඒකට පිළිතුරක් දුන්නේ නෑ මේ පවිටු මනුසය ඉතින් තමන්ට කරගන්න තිබ්ව මහා පිනක් අතහැරලා ගියා ගෙදර ගියා. ඉති මේ දැන් මේ සාමීන් අහසර ගොඩක්ම අමාරුවුණා කලන්තය හැදිලා කෙදිරිගායිද තවත් මනුසෙක් කැවිල්ලා මේ අම්බ හහිදිින පටන් ගත්තුූ පාසක මාත්තයක් හොඳ කියෙනෙක්. ඉති මේ සාමින්වාසයෝ දැකල මේ සාමන්වාසේ රම්බිස්ම පොෝල රේදයාාගෙන උන්හසේව සුවපත් කල එක්කරගෙන ගිය එතකොට ඒ සාමීන් වහන්සේට ඒ සිල්පදය ඉච්චරටම තමන්ගි ජීවිතයරත් වඩා ඒ සිල්පදේ වටිනාකමක් ඇති වුණේ ඒ සාමින්වාස ගීහිතේ භාග්‍යතුන්හසේ ගැන ඉතාමත්ම විශාල පැහැතීමක්තිබුණා මොකද භාග්‍යතුන් වහසේ තමයි මේ සිල්ප පනවා වදාලේ එතකොට භාගතුනාහසේ පනවදාල සිල්පදයක් කෙනෙක් කඩනවානං ඒක නිවන් මකට ඒ කාන්තේම අනතුර දායකයි උන්හසර ධර්මය ගැන විශාල පහැදීමක් තිබ්බ මේධර් තමන්ගේ ජීවිතය දෙවනි කරල හරි මේ ධර්මය හැසුරුණුත් මේකින් මට ධර්මාබෝධ කිරීම මේ සංසාය නිදස්සන පුළුවන් කියන විශාල පැහැදීමක් තිබ්බ ශ්‍රාාවක සංගරත්නය ගැනත් එෙහමයි. ඇතුට මෙන්න මේ නිසයි උන්හසේ සිල්පද ආරක්‍ෂා කරද අර්මනුස්්‍යය කිව මේ දුර්භික්ෂකාලෙක ඔවබලලින් නෙපා කිව්. මේ හෙවිල් ඕන තරන් අමකාල සුවපත්යෙන්නකි. එතකොට ඒ ඒ පුද්ගලයායට සී වටිනාකමක් නොතේරුණට අර සාවින් වහසයට තමන්ගේ ජීවිතේ වඩ සීය ගොඩක් වටිනවා. ඉති මෙන්නගේ මෙන්න මේගේ ගුණධර්මෝලින් පිරුණු ජීවිතයකට තමයි පිනතුනි ධර්මය අවබෝධ කරන පුළුවන් වන්න. එතකට මෙන්න මේ විදිහයට අපි බුදුරජාණන් වහන්සේ ගැන අපේ හිතේ ගෞරයක් පැහැදීමක් තියෙනවන්නං. ්‍රිත්්ධර්මය ගැන පේහිතේ ගෞරයක් තියෙනවනං, ශ්‍රාවක සගරත්නය ගැන ගෞරයක් තියෙනවාවනං. අපට සීලය ගැන ගෞරයක් අනිවාර්යෙන්ම ඇති වෙනවා. එතුකට ඔබ සමාධදංගලයින්න පංච සීලවෙන පුලන් සාමාන දවසට පොයදසට පෝස්තවෙ වන්න පුලුවන්. ඒ සිිල්පද කිසිම හේතුවක් මත අ ගෞරය තිය පලුදු කරගන්න මන්සවේෙන නෑමකද පළදුවන්න ඒ සිල්පදයක් කෙඩෙන්නේ අවස්ථාවක් ආවාත්. ුදුජාණන්හන්සේ ගැන කල්පනා කරලා මේ ධර්ය ගැනල්පනා කළලා මේ ශ්‍රාවක සංගරත්න මේ විදිහයටයි මේ සේේ ආරක්ෂා නිවන්මකට කඩාගත්තු නිවමකට අනතුර දායකයි කියෙන පැහැදීම මත ඉඳගෙන අපිට ඒ සීලේ ආරක්ෂා කරන්න පුළුවන්. ඊට පස්ේ බුදුරජාන්වස් දේශනා කලා බුදුරජාණන් වහන්ස ගැන ෞරයක් නැතිව, ශ්‍රීසදධර්ම ග ගෞ්‍රේ සත්ධර්මයට ගෞරෝ සත්කාර කරන්න නැතිව සංගරත්නයට ගෞරෝ සත්කාරන්න නැතිව, සේලයට ගෞරෝ කරන්න නැතිව. ෙනෙක් සමාධියයට ගෞරුව කරනවා කෙනෙක සිද්ධ වෙන්න නැහැ. මොකද මේ කරුණුහතර තියෙන කෙනාට තමයි සමාධිය හොඳීින් සම්මා සමාධියත් තුළ සම්මා සමාධිය තමන්ගේ ජීවිතයට ඇතිකරගන්න පුළහන්වෙන්නේ. මේ කරුණුහතර නැතුව සම්මා සමාධයක් ඇතිකරගන්න බෑ සමහල්ලාට මිත්්‍යය සමාධියයක් ඇතිකර ගන්නේ හැබ ඒක ධර්මාබෝධයකාරාරගෙනන සමාධියයක් බවට පත්වෙන්නේ නෑ එතකට මේ කරුණු හතරින් යුක්ත කෙනා තමයි සමාධයට ගෞරුව කරන්නේ. සමාදිය වඩා අනිද සමාධීයට ගෞරව කරවා කියලා කියන්න පිනතු ඒ සමාධිය යා දියුණු කරන්න මහන්සිගන්නවා. ඒ සමාධිය මේ බුදුරජාණන් වහන්සේ දේශනාකරපු දෙයක් මේක නිවන්මකට ඒකන්තෙම උපකාරරිවන දෙයක් කිය පැහැියීමම් අතන් දෙගෙන ඒ කරණනයකු සමර්ලවට ඒනට සමාධිය ඇතිවන්නත් පුළුවන් සමාධය නැතියෙන්න්නත්පුල අඒක අපේ ප්‍රශ්ඥාවමත අපේ පෙරකරපු අපින පවමත්ත සිද්ධියන දැදැන් අපි අර කලිම සඳහන කලාගේ සප්ප්‍රදාස සාමින් වහන්සේ. අරහත්තයට පත්වෙන්න පිනතිබ්බ මහපොරුෂයක් නමුත් අවුරදු විසිපහක් සමාධිමාත්‍රයක් නැතිව දුක් කියද දුක්න්න කියන අවරදු විසිපහක් උන්නහසේ සමාධයක් ඇතිතුන්නෑ කියන පංචනීර්ණයගේෙන් අනිවාරෙන්ම බැටකානවා එතකොට සමාධි කර කියන පංචනීවර්ණයන්ගෙන් වෙං වෙලා ඇතිකර ගන්නා අු දෙයක් එතකොට උන්නහසේ අවුරුදු විසිපහක් ඒ විදිහයට අකුසල්ලොලින් බැටකමින් නමුත් මේ ජීවිතය අත්හරින් නැතිව ඒ කියන්නේ පටන්ගත්ත වීරයේ ඒ විදිට පැවැත්වේ. බුදුරජාණන්වාන් ගෙන ගෞර ඇතිබ නිසා. පැහැදිලියවම ශ්‍රීෂ සදධර්මයගෙන ගෞර ඇතිබ නිසා. ඒවගේම ඒ සාවින්වාසර විශාල විශ්වාසය ඇතිබබ මේක තමයි ඒකායන මාර්ගය. මේක තමයි සංසාරය නිදශන තින මාර්ගයම නැතන් සමාල්ලාට බදුජාන්ය ෙන ධර්මය ැන සඟරත්න ගන පැහැදිීමක් නැත්තන් සමාල්ලාට නකුට ඉති පුල ම චර හන්සල මේකින් ප්‍රජයක් නෑය කියන්නේ මේක වැඩකට නැදයක් න්න කිය අරෙන. තමන් ගැන විශවාස ඇතිකරතු බදුරජන්වාසකෙන විශවාස ඇතිකරගත් කදාවත් ඒකෙන අතහරින්න නැහැ. ඉතිං සාර්පත මහරතනස් දේශනා කරන මේ විදියට ශස්තෘන් වහසට ගෞරෝ සත්කාර නොකට, ශ්‍රී සත්්ධර්මයට ගෞරෝ සත්කාර නොකට සංගරත්නයට සීලයට සමාදයට ගෞරෝ සත්කාර නොකොට ඒ කෙන අප්‍රමාදයට ගෞරුව කරනවා කියෙනෙක කවදාවත් සිද්වෙන්න තිදය. අප්‍රමාදය කියලා කියන්නේ අප අපේ දනුම්මාර්ගේ හැසිරෙන්න්න. අපි අම් කිසි කැපකිරීමක් කරන්න ඕනි සමහල්ලාට ඒ කැපකිරීම කාලය වෙන්න පුළුවන්. සමහල්ලාට ඔබේ ධනය වෙන්න පුළුවන් සමහල්ලාට ඔබේ රැකියාව කරන්න තියෙන හොඳ වටිනා කාලයක් පුළ නොත් ඒ කැපකිරීමේ අප්‍රමාදය තුළින් තමයි අපි දරුමාර්ගය තුර ඉස්සරහට යන්නේ. බුදුරජන්ා සෙක්තර අස්ථාව දේශනා කරනවා මේ කුසල් දාහම්වලට මේ සියලෝම කුසල්දාම්වලට අග්‍ර වෙන්නේ අප්‍රමාදී බව ඒ බුදුරජණන්වාසේ මේ උදාහරණයකින් දේශනා කරනවා හරියට මේ ඇතාගේ පාසටහන ඇතුළට මේ ලෝකයේ සියලූම සතුන්ගේ පාසටහන් දමන්න පුලකන් ඇතාගේ පාසටහන තමයි අනි සත්තුන්ගේ පාසරංවලට වඩා විශාලම පාසටහන. ඒ වගේ අප්‍රමාදය තමයි සියලුවම කුසල් දහම්වලට මූලික වන කාරණාව. එතකොට අපේ අපි තුළ අප්‍රමාදය නැතිනං අප්‍රමාදය අඩුව නං එහ නම් ඒකින් කියවෙන්නේ මුල්මකාරණය අඩුවක් තියෙන. ඒමකද? සාස්ෘන් වහන්සේ ගැන ශසෘන්හසේගේ අවෝධය ගෙන ඇති පැහැදීමේ යම් සි අඩුවක් තියෙන නිසයි අපිට අප්‍රමාද යම් කිසි අඩුවක් තියන. එතුකට අපි හැමතිස්සේම හදාගන්න ඕනි මුල. හැමතිස්සේම අප පිහෙන හදාගන්න ඕන ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව හදාගත්තොත් අපට ගමන යන්න අනිවාර්ම පුළුවන්. දෙකයි උප බොහෝ සූත්‍රදේශනාවල බුදුරජන්වාන්ස දේශනා කරන්නේ පැහැදීම ගැන. දුර ජන්වාස ගෙන ධර්මයගෙන සංගරත්නය ගැ පැහැදීමගෙන තමයි ගඩක්දේශ ඇකද එතනින් ඒකිෙන හරියටම ගමන ආරම්භකරොත් ඒ ගමන අනිවාර මේකෙන ජනාවමයි. ඒ ගමන කාටවරනාවත්තන්න බැෑ. ඉර පසු බුදුරි ජන්වස් දේශනා කළා මේ අප්‍රමාදය බාසාාසුරන් වහන්සේට ධර්මයට සංගරත්නයට සියලයට සමාධයට අප්‍රමාදයට ගෞරුවනකොට පටිසන්තාාර ඒන පිළිසඳරට දාහම් පිළිසඳරට ගෞරුවෝ කරනවා කියන එක සිද්ධ වෙන්නේ නෑැ. ඒ කියන්නේ. මේ දේවල්ලට ගෞරෝ නොකරන පිරිසක් ධර්මය කතා කරන්න ගියොත් ඒක් කවදාවත් නියම දහම්සාගච්චායක් වෙන්නේ නෑ මොකද මේදේවල් වට ගෞරෝ කරන්න නැති කෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයනමේ ඉස්මතු කරන්න වහන්සේන්නේ. මොකක් දිස්මතු කරන්න මහසේන්නේ තන්ගේ තමන්ට තේරුණයමක් තියෙනවාවනන් තමගේ යම් දෘෂ්ටියක් තියෙනවානම් අන්න ඒක තමයි ඉස්රාටදාන්. මොකද තමන්ට තැනක් කදාගනීම තමයි ඒක් තුළ එයාන් දැනුවත් හෝ නෙදනුවත්ව සිද්ධ කරන්නේ. ො බදුරජාණන්හන්සේ ගැන ධර්මය ගැ සංඟරත්නය ගැන ගෞරුව කරන කෙනා පැහැදීමක් ගෞරෝයක් තියෙන කෙනා. තමන්ගේ මතේ ඉස්සරහට දාන්නේෙ නැහැ. ඉස්සරට දාන්නේ බුදුරජාණන් වහන්සගේ ශ්‍රීෂත් ධර්මිකද අපේ මතයෙන් කෙනෙගි ජීවිතයක් සූපත් කරන්න බැහැ. කෙනෙගි ජීතයක් සූපත්වෙන්නේ ධර්මය තුළින්. ඇතකොට සාරිපුත මාහරතනස් දේශනා කරනවා දැන් අපි කතාක් කළේ මේ සාසුරනාසට ගෞරුවයක් නැත්තං කියන කාරණාව. රපුතු රතන්ස ඊළඟට දේශනා කරනවා ස්වාමීනිී භාගතුන් වහන්ස ඒවගේම කෙනෙකුට ශස්රෘන් වහන්සේට ගෞරයක් තියෙනවානං ධර්මයට ගෞරයක් නෑ කියෙක සිද්ධ වෙන්න නැහැ ස්ෘනාහසට ගෞරයක් තියෙනවන අනිවාරම ධර්මයටත්ය ගෞර කරවා. එහනම් සංගරත්නයටත් එයයා ගෞරුව සත්කාර කරනවා. ඒවගේම සීලියටත් එයාගේ හිතේ ගෞරයක් තියෙනවා. ඒවගේම සමාධයටත් ගෞරයක් තියෙනවා. අප්‍රමාදයට ගෞරයක් තියවා පිසඳරටත් ගෞරයක් තියෙන එතකොට මෙන්න මේ කියන කාරණා අපේ ජීවිතය තුළ අපි ඇති කරගන්න ඕනේ එතකොට ඒ කාරනාවලට මූලිකොම කාණනාවතම බදුරජාණන් වහන්සේ ගැන ශ්‍රීසත් ධර්මය ගැන ශ්‍රාවක සංගරත්නය ගැන අපේ හිතේ තියෙන පැහැදීම ඒ තුළින් තමයි මේ ඊට පස සීලය කරේ ගෞරයක් ඇතිවෙන්නේ සමාධය කෙරේ ගෞරයක් ඇතිවෙන්නේ දහම් පිළිසඳර කෙරෙ අප ප්‍රමාදය කෙර මේ සියලු ේවල් දියුණු වෙන්නේ ශ්‍රද්ධාව මුල් කරගෙන් ඉතින් ඒනිසායි පියුණතුේ බුදුරජාණන් වහසේ දේශනා කරේ අ ඉපිල්ලන ශ්‍රද්ධාවක් තියෙන කෙනාට පරිප්ලව පසව දස්ස පඥ්ඥාන පරිපූරති. ඉපිල්ලන පැහැදීමක් තියෙන කෙනාට කවදාවත් ප්‍රඥාව දියුණ කරන්න බැහැ. ඉපිල්ල ඉපිල්ලෙන්නේ නැති හොඳට පිහිටල තියෙන ශ්‍රද්ධාවක් තියෙන කෙනාට තමයි ඒ ඔස්සේ ප්‍රඥාව දියුණු කරන්න පුළුවන් වෙන්න. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ ගැන හද පැදීමක් අපේහිතේ තියෙනවනනි භාගිතුන් වහන්ස මක් දේශනා කළාද ඒක යාකාරෙම්ම සිද්ධ වෙන. එක වනාකාරෙකට සිද්ධයෙන් හැ කියලාලර භාගිතුනා සැහර ලස්සන කාරණාවක් දේශනා කරනවා මේ ලෝකාබෝධ සූත්‍ර දේශනාවේ, භාගිතුනස් දේශනා කරනවා යම්රාත්‍රියක තතාගතයන් වහන්සේ සම්ම අනුත්තරෝ සම්මා සම්බෝධීයට පත්වනවාද. යංචරත්තිෙන් අනපාදි සේසාය පරිනිබ්ාන ධෞෘතියා පරිණී භාඇති. යම් රාත්‍රයක තතාාගතයන් වහන්සේ අනපාදිශේෂ පරිනිර්වාණ ධාතයෙන් පිරිිනුවන් පාණසේක් ද යංඒ තස්මින් අන්තරේ භාසති ලපති නිද්ධසති. අන්නේ අතර කාලේ තුළ. එකව භාගිතනාසේ සබුද්ධත්තයට පත්වන අවරුදු දස් පහක්. පිනව පවරුදු පිනවන් පාල අවරුදස ගෙකට අවරුදු හලිස් පාක කාලය තුළ යංඒ තස්මින් අන්තරේ. ඒ අතර කාලේ තුළ භාස්සති යම් දෙයක් භාග්‍යතුන් වහසේ දේශනා කරාද. යම් දෙයක් භාගතුන් වහන්සේ පැනෙවුවද. යම් දෙයක් භාගතුන්හසේ මෙහෙම සිද්ධනවා කියලා දේශනා කළාද. ඒ දේවල් ඒ ආකාරයෙම සිද්ධෙනවා වෙන ආකාරයකට සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මෙන්න මේ කියන කාරණාව ගැන අපේ හිතේ තියෙනවනම් හරි පැහැදීමක්. ස හොළවන්නඩ බැරි පැහැදීමක් අන්නේ කෙනා කවදාවත් අකුසලේ තුළ ජීවත්වෙන්නේ ඒ කෙන අකුසරේ දුරු කරනවාමයි. මොකද ඒ කියෙනා දන්නවා භාගිතනාස පැහැදිලියම දේශනා කළා කායි දුෂ්චරිතය එදෙන කෙනාට කවදාවත් සුගතියක උපදින්න ඒ හේතුවේ. ඒ හේතුවෙන් සුගතියක උපදින්න බැහැකාය දුෂ්චරිතය එදන කෙනාට ඒ හේතුවෙන් සිද්ධ වෙන්නේ නිරේතිරිසන් ලෝකාදී සතරපායන්න ලොපදින්න. වචේ දදුෂ්චරිතය ේදෙනක ෙනට ඒකන කකාය දුෂ්චරිතය ක කියෙන ඔබ කවරුදන්නවා. සතුන්මැරීම සුරකම් වැරදි කාමශේවන ආද කයින් සිදුවන අකුසල්. එ ඔසේ බොරු කේලාම් හිස්සවචන පටසොතන ආදී වචනෙන් සිද්ධයන අකුසල්. අන් දැඩි ලෝබ දේශ මත්‍ය දෘෂ්ි එකටක් කිරීම කෝධාදී සිතෙන් සිදුවනකුල්, මේ දවල්ලින් කවදාවත් කෙනෙක් සුගතියක යන්න නැහ. මේ දේවල්ොලින් කෙනෙක් යනන යන්නේ දුගතියක ඒ හේතුවයි. එතකොට අරකිව කාරණය ගැන පැහැදීමක් තියෙන කෙනා. බුදුරජාණන් වන්සේසල්. බද්ධත්වයට පත්වුණනාට පස්සෙ දේශනා කරපු සියලු දේවල් යාආකාරම සිද්ධයෙනවා වනාකාරකට සිද්ුවෙන් නැ කියලා ඒ කෙරෙහි පැහැදීමක් තියෙන කෙනා කවදාවත්තය නං කාය දුෂ්චරිතය සමහල්ලාවට අපිට හි සිහිය නැති වෙලාවට සමමාල්ලාට කකුසලයට ඇතුුණු වෙලාට යම්දයක් සිද්ධයන පුළල නමුත් ඒකෙන ඒ දුෂ්චරිතය තමංගි ජීවිතය හැමතිස්යෙන් පවත්වන්නේ නැෑ ඒකනා ගැතින් වැදක් සිද්ධ වනත් දුෂ්චරිතයක් සිද්ධ වනත් ඒෙන ඉක්මනට ඒක ආයතතින් සංවරය පිස කන් ඉක්මනටඒ හදාගන්න. ඒක නැවත 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 නවත කරන්න වහන්සේන්නේ නැෑ මොකද ුදුර ඒයාගෙහිතේ පැහැදීමක්තියනවා භාගිතුන් වහසේ මක් දේශනා කළාද ඒක ඒයාකාරමු සිද්ධෙනවා කියලා. ඉතින් ඒනිසාපිින්නතුනි මෙන්න මේ කර නිසා. ඉතින් මේ කරනොටික භාගිතුන්හසේට සාරපපුත්ත මහාරතන්හස දේශකලාාට පස්සේ. භාගිතුන් වහන්සේ අනු මෝදන් වුණ. සාධසාධසාරිපපු සාරපපුත්තන ඉතා හොඳයි. ඔබ විස්තර වශයෙන් මේ ටියෙන් කියපු කාරණාව විස්තරවාශයෙන් දේශනාකරපයක බොහොමගේ කියලා භාගතුන් වහස ඒ අනුමත කරලා ඒ දේශනාවම ඒ කොටසම අනෑවතත් දේශනා කරවා එක එහෙමම තමයි සිද්ධවෙන්නේ කෙලෙතකොට කෙනෙකුට සාස්රන් වහන්සේ කෙරේ ගෞරයක් නැතිව ධර්මය කෙරේ ෞරයක් ඇතිවෙන්නේ නැහැ. ශස්සරෘන් වහන්සේ කෙරෙහි ධර්මය කරේ ෞරවයක් නැතිව සංගරත්ය කරේ ගෞරයක් ඇතිවෙන්නේ නෑහ. එතු සහල්ලාට කියෙකුට කියනපුලා මට බුදුරජාන්වාසයගන්න ගෞරයක් තියෙන. ඇැයිවි අසංගරත්නය ගැන ගෞරවයක් නෑ කියල කාටත් කියන්න බෑ. එහෙනම් එයාගේ හිතේ ශස්තෘන් වහන්ස ගැන ය ෞවරවේත් තියම්කිසි ගැටුව තියනමයිමකදසාසගරත්නය කල බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ. බුදුරජාන් වහසේ බුද්ධවාාසනය තුළ වැඩ සිටිය මේ දැන් මේ දේශනාට මුල්ලුණේ අග්‍ර සේනාධිපති සාරිපපුත්්ත මහාරාතන් වහන්සේ. මුගලන් මහරාතන් වහන්සේ. මාකශ්වප මහරාතන් වහසේ මහා චුන්ද මහරතන් වහසේ ඇතුළු. ඒ මහාරහතන් වහන්සේලාගේ පරපුරෙන් පැවතේෙන මඟ පලලාව අෂ්ටාර් පුද්ගල මහා සංගරත්නය තමයි සංගරත්නය කිය කියන්නේ එතකොට ඒ අෂ්ටාර්පුදගල් මහාසංගරත්නය කෙරෙහි කෙනෙක් ගිහිතේ බුදුරජන්වාසය ගැන පැහදිීමටත් බල ධර්ය ගෙන පැහදීමත්ති බල සංගරත්නය ගෙන පහැදීමක් නය කියන කවදාව සිද්ධනද නෙමේ අර බුදුරජන්වාන්ස ගෙන ධර්මය ගෙන පැදීමක් තියෙනවඕන සංගරත්නය ගෙන අනිවාර්යම ඒහා සමාන පැහදිීමක් තියෙන ඒනිසා පෙන්නුතුන් අපි මහන්සේෙන්න්නඕන මෙන්න මේ කියන කරනු අපේ ජීවිතයට පොඩ්ඩ පොඩ්ඩාරය එකතු කරගන්න. එතකට අපි මේ ජීවිතය අත්හර ලයද්දිී මේ ජීවිතය අත්හරිද්දි. ඒ අපි පොඩිකාලදි කියන්න බෑහැ තරණකාලදි කියන්න බෑහ මැදවේද කියන්න බැහැ පයිසර ගීලති කියන්න බෑනමුත් අප යම්දවසක මේ ජීවිතය අත්හරිනවාද ඒ අත්හරිද්දි අපි අරගෙන යන එකම දේ තමයි අපි මේ ඇතිකරගත් ශ්‍රදධා දගුණ දධරම. අපි මේ ඇතිකරගත් ශ්‍රද්ධාදී ගුණ ධර්ම මුල් කරගෙන තමයි. අපි හනම් මේ ජීවිතය ධර්මවබෝධ කරනවන ඒ කරයන්නෙත් මේ ශ්‍රද්ධාදී ගුණ ධර්මදිව මුල් කරගෙන අපි ඊළංඟ ජීත සුගතියක යනවන ඒයන්නේෙ මේ ශ්‍රද්ධාව මුල් කරගෙන. එතකොට අර භාග්‍යිතුනාස එක්තර අවස්ථාවක දේශනා කරනවා අරක සූත්‍රයකෙන් සූත දේශනා විදී. අරක සත්‍රය අරක කියල ශාශ්‍රන් වහසේ නම කඩෙහිටිය ඒ භාග්‍යතුනාසේ එක්ටරාජීවිතයක්. අරක ාස්තෘන් වහන්සේ මේ කියන්නේ අබුද්ධොත්පාදයක කාලෙක තමයි වැඩ සිටිය තුකට උන්හන්සේ ශ්‍රාවකයන්ට බ්‍රහ්මලෝකය කරා යන විදිහට බ්‍රහ්මලෝකයේ ඉපදීම පිණිස තමයි ධර්මය දේශනා කළ එකැනම ද්‍යයාන දියුණු කරලා මෛත්‍රයා ද ගුණ ධර්ම දියුණු කළ බ්‍රහම ෝකය කාරය තමයි පෙන්වා දුන්න. එතතුොට උන්හසේ වැඩ සිටියේ කාලි මිනිසුන් ගේාශයවරුදු හැට දහසක් අවුරද හැට දහ කාර්ශයතකට පිටද වර්තමායව අවරුද හැක් හැතයක්කගේ පුංචි කාලය එතොට ඒ අවරුදු හැටදාහක්කව අවශ්‍ය තියන කාලයක අරක ශාස්ෘන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට අනුශාසන කරනවා බ්‍රහ්මණවරණ බ්‍රහමණන්ට කියන්නේ බ්‍රහ්මණවරණි මේ ජීවිතය බොහොම කෙටි බොහ පුංචි ජීවිත මේ ජීවිතය ඉක්මනට ගෙවිලයනෝ උදාහන්න කේපත් දේශනාක නොගුල හ ඇති අරකශස්තෘන් වස දේශනා කරනවා මේ ජීවිතය කියන්නේ තනාගතියන පිණිබින්ඳෝ වගේ බොහම චි දෙ ඒකන්නේ සූර්යාලෝකයක්ත් එක්කම අර තනාගතියන පිණිබින්දුව වාශ්පවෙලා යනෝ ඒකට විච්ච දෙයක් හොයාගන්න බැරූ යන ඒ වගේ මේ ජීවිතත් මේ ඉක්මට ගෙල ගිල මරණයෙන් අවසංල යන ටිකකාලාලයක් ඇද හෙමකිෙනක් හිටියද කියලලා කවුරුද්දන්නේනෑ. ඉරි පස්සේ මේ අරක්ෂාස්ත්‍රනාස දේශනා කරන යගේ මේ ජීවිතය ද ඇන්ද ඉරක්කගේ දියක කෙනෙක් ඉරක්යැන්දුවත් ඒ ඉර අඳන සැනින්ම ඒත් එක්ක මේකමැකිලා යන මෙන්න මේ වගේ කිව මේ ජීවිතේ ඒ තරම් ඉක්මනට ගෙවි ලෑනවා. එතකොට පිනතුනේ භාග්‍යතු වනාසේ අපගේ ශාස්ෘාසේ වාමිනාසලට දේශනා කරනා පින්නම් මහන්නේ ඒ අරක් ශාස්තෘණාසේ කාලය මිනිස්සුන්ට තිබ්බේ ආබාද හයයි පදානවශය. ඒ ආබාදායතමයි සේතල උනුසුම ඩිගින්න පිාසේ වැසිගිලි කැසිගලියආදී බාධදහය විතරයි. එතකොට ඒ කාලයකත් මේ ජීවිතය ගැන අවුරුදු හැටදාහක්ව ආවශ්‍යතයදී. වශ්‍ය පවතින කාලෙක ජීවිතය ගැන දේශනාකරපුයේ උදාහරණ එහෙනම් මේ කාලයට ඕනටත් වඩාහොඳර ගැලපෙන මොක ද අපිට ලෙඩරෝග ගොඩාක් තියෙනවා ඒවගේ අපේ ජීවිතය ගොඩක් ඉක්මට අවසංගලලායන අවරද හැට හැතක්කගේ පුංචි කාලයෙක් එතකොට ඒ සාස්රෘන් වහන්ස පෙරවා දුන්නේ ඒනිසා චරිතක්්බම් බ්‍රහ්මචරයක් ඒනිසා බ්‍රහ්මචරයව හැසිරෙන එකැ ධර්මය හැසිරෙන්න්න නත්ති ජාතත් සමරණක් ඉපදුන කෙනෙකුට නොමැරේ සිටීමක් නෑ අනිවාර්ම මැරන්න සිද්ධේ න. ඒ නම් පි නතුනි අපිටත් ඒ මරණය කියනක ඒකාන්තයෙන්ම සිද්ධ වෙනෝමක්. ඒක අද දෙේට දෙ කියලා කියන්න බ ඊළඟ මහොසිද කියලා කියන්න. බැෑහනම් අපි හැමතිස්සෙන් වහන්සේ ඕනේ අපේ ගුණ දහම් දියුණ කිරීම. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංගරත්නය ගැන හිතේ පැහැදීමක් ඇතිකර ගැනීම අපි පස්සරදාන්න නොඳ නෑ. අපි ඒ පැහැදීම ඇතිකරගන්න එක අදාදම කරන්න වන් ඒ පහැදීම ඇතිවෙන්න නං. අපි නිතර ධර්මය ශ්‍රවණනය කරන්න ඕන. ධර්මය නිතර කියවන්න ඕනේ. ශ්‍රවණය කරන්න ඕ කියවන්නාවෝ දහම් කරනු. අපි නිතර නිතර නැවත නැවත මෙනයහි කරන්න ඕනේ. ඊට පසේ ශ්‍රවණය කරන කියව නැවතනවත මෙනෙහි කරන දහම් කරනු. තමන්ගේ ජීවිතයට ගලපගන්න ඕනේ. අන්න එතකොට තමයි අපිට පැහැදීම කරා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ශ්‍රද්ධාවක් අපේ ජීවිතයට ඇති කරගන්න පුළුවන්ුවෙන්. ට අන්නේ පැහැදීමට තමයි අර අපි කලින් කතා කලා වගේ ධර්ම අවබෝධය කරා එහමන්නත්තම් සුගතියක් කර අරගෙන යන්න පුළුවන් වෙන්නේ අන්නේ පැහැදීමට. ඒහනම් අපි අපේ ජීවිතය තුළ ඇතිකරගන්න ඕනි පැහැදීමක් අපගේ සස්ෘන් වහන්සේගේ අවබෝධය ගැන භාගිතු වනාහසේ ඒකාන්තෙම සම්මා සම්බුද්ධයි. ඒවගේ අපිට අප හිතේ පැහැදීමක් තියෙනෝඕනි බදුරජණන් වහන්සේගේ ශ්‍රීසත් ධර්මය ගැන ඒ ශ්‍රීසත් ධර්ම ඒ කාන්තේම ස්වාක්කාතයි. මනා ලෙස දුක්ෂය කරන්න වූ මාර්ගයට මාර්ගයේ තියනෙ ශ්‍රිසාදධර්මය තුළ විතරයි. ඒවගේ අපේ හිතේ පැහැදිමක් තියෙන් ඕනේ අරමහා සංගරත්නය ගැන ඒ ආරිමහා සංගරත්නය සුපටි පන්නාවාදී ගුණියන්ගේෙන් යුක්තයි. ඒවගේ අපි හොදයට ගෞරවෙන්, ගොඩා ගෞරවෙන් අපි අපේ සීලේ ආරක්‍ෂා කරන්න ඕනේ. අපි අපේ සීලේ ප්‍රශ්නය කාපුගාමසි අපේ සිල්පදාව පවා දෙනා නං ඒ ගෞරයක් නැති ජීවිතයක තියෙන ස්වභාවය. අපි ප්‍රශ්නයක් ඉදිරිීත්. සිල්පද කඩාගන්න අවස් මාලාට සිල්පද අපේ කැඩිනවස්ථයිනවා ඒ වගේ අස්ථාවලදීත් අපට පුළුවන්න්නං අපට ශක්තිමත්වන්න පුළුවන් අපේ සීලය පව නුදී. අපි හොඳට ශක්තිමත්තු සීලය ආරක්ෂා කරගන්න අන්නන්නේඒක තමයි සීල ෞරවය කියලා කියන්නේ. එතොටේ සීලය කෙරී අප හිතේ පැහැදීමක් ගෞරයක් තියෙනවා අනං. ඒවගේම සමාදිය ගෙන අපේ හිතේ පැහැදීමක් ගෞරයක් තියෙනවා අනං. අප්‍රමාදය ගැන ගෞරයක් තියෙනවා අනං. හම පි සඳර ගෙනන පෙහිතේ ගෞරයක් තියෙනවානම්. අන්නර භාගිතතුන් වහන්සේ සාරිපපුත්තු මහරහතන්සේ දේශ කරපුවාආකාරයට අපිට අකුසල් දුරකරන්නත් කොසල් උපදවාගන්නත් පුළහංගතින් ඒ නිසා අපි සිරුදු දෙනවම මහන්සේ ඕොනි මෙන්න මේ කියන කරුණු ඇතිකරගෙන. අපේ ජීවිතේතු ඇතිවන්නව යම් අකුසලක් ඇද්‍ය අකුසල් ප්‍රහණය කරලා කොසල් උපදවාගන්නේ නිසා අපි යද මේ ශ්‍රවණය කලාව සත්කාර ගරුකාර සූත්‍රය. කුසල් දුර කරලක් කුසල් උපදවා ගෙන භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රී සත් ධර්මය ගැන ශ්‍රාාවක සංගරත්නය ගැන සීලේ ගැන සමාදී ගැන අප්‍රමාදය ගැන දහම් පිළි සඳර ගැන ගෞරවයක් අපේ හිතේ ඇතිකර ගැන මේ ගෞතුම් බුද්ධ ශාසනයේ දීම චතුරාට සැති ධර්මයාව බෝධ කරගන්නට මේ ශ්‍රවණය කලාූ උතුම් සූත්‍රදේශනාවත් උපකාරවේවා සාදු සාධසා. න මෝදනාව අද දින අකාලෙක මොනිදහම ධර්ම දේශනා සඳහා දායකත්වය දරන්නේ කඩිවෙල මාමවනා භාවන ආසපුුවයටට සම්බන්ධ පින්න්නත් දායක පිරිසක් විසින්. චතුරාර්ි සත්‍යාවබෝධය පිණිස කියන උතුම් කාරණ පෙරිදිරි කරගෙන. ඉතිං අද දවස්සේ මේ අකාලෙක මොනිදහම ධර්මදේශනාවට ශ්‍රවණී කිරීමෙන් ධර්මදේශනා කිරීමෙන් ආදී සියලුවා ආකාලයෙන් රැස්කලාවූ සියලූම පුනිිධර්මයන් පළලමෙන් නමෝදන් කරම ගෞතම් ුදු සඳන සුරැකින සිරුදියව රුට සිලු පුුණනිිධර්මය අනමෝදන් නත්වා. ඒ සිරු දෙනා දෙව ආයුශයෙන් වරන්නේෙන් සපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩිත්වා ඒ සිලු දෙවියෝද උතුම් චතුරාරි සතතිධර්මය අවබෝධ කරගන්නට මේ සිලු පුුණනිිධර්මයන් උපකාර වේවා සාධ සාදු සා ඒවගේ රැකරග සිරු පුුණනිිධර්මයන්. සිරිමත් දසක ධර්ම දශාවට දායකත්ය දරන පින්නතුන්නමින්. මේ පල්ලෝගේ සිරු ඥාතයන්ටත් පැමිණ සිටින මේ පින්නස් සිරු දෙනා නමින්. මේ පරලෝගේ සරූම ඥාතීන්ටත් ධර්මදේශනාට උදවපකාර කල් සිරු දෙනා නමින් සහස්ශ්‍රවණය කළ උබ සිරුදනා නමින්, මේ පරලොයන්න්නට එදන. සේලෝම ඥාතයන්ට මේ සිරු පුුණන්න ධර්මයන්. අනුමෝදන් කරමු අනුමෝදන්වෙත්වා ඒ සියලූම දෙනාගේ පරලොව ජීවිත සැපවත්වේවා සූපත්තේවා. ඒ සිරු දෙනමත් උතුම් චතුරාර් සතති ධර්මයාවවබෝධ කරගැනීමේ වාසනාව ලබත්වා සාධ, සාධ සාදු. ඒ වගේ මරැස්කරගස් සිරුපුුණනිධර්මයන් මේ උතුම් අකාලික මුොනිදහම ධර්ම දේශනාව සඳහා දායකත්වය ධර්න එන්නතුන් සිරදනට පවුලේ සිරු දෙනට ධර්ම දේශන්නට උදෝපකාරකළ සිරු දෙනාට සසාභාගියව් මේ පින් අස් සිරුද දෙනට මේ සිරල් පුුණිනිධර්මයන් ෝදන් මෙත්වා අනමෝදන් වීමෙන් සිරු දෙනාට නිදුක් නීරෝගගේ සූපද භාව, චිර ීවනය උදාාවවෙෙත්වා මේ ගෞතුන් බුදු සසුනේදීම චතුරාර් සති ධර්මයාව බෝධ කරගන්නට මේ සිරුපුුණි ධර්මයන් උපකාර වේවා සාධ. සාධසාධ. ඒගේ රැස් කලාව සිලි පුනිධර්මයන් පිනල් ලකසාමන් වහන්සේට සිල්ගුණු දම් වඩන්න මහා සංගරත්නයට අනගාරිකාමෑණයන් වහන්සේලාට පැවිද්‍යපේක්ෂක අනගාරික දරුවන්ට මේ සිලු පුුණනිධර්මයන් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාරි සති ධර්මය අවබෝධ කරගෙනීමේ වාසනාව ලබත්වා සාධ සාධසාධ. අවසන් වශයෙන් මේ උතුම් ධර්මදානය රැස් කලාව සිලි පුුණිනිධර්මයන්. ද දෙන කාලෙක මොනි හම ධර්මදේශනාව සඳහා දායකත්වය දරන පින්නතුන් සිරු දෙනට, ඒ පින්නතුන්ගේ පවල්ලල සිරු දෙනාට, ඥාතයෙන් හිතවතුන් සිරු දෙනාට, ධර්මදේශනාාවට සම්බන්ධ වූ මේ පින්නස් සිරු දෙනාට ධර්මදේශනාව ශ්‍රණය කළ ඔබ සිරු දෙනාටත් ලෝවාසී සිරු දෙනාටත් ශ්‍රද්ධහමාසික ධර්මදානයට සම්බන්ධ සිරු පින්නතුන්ටත් මේ සේල පුුණි ධර්මය අනමෝදන්නෙත්වා. උතුම් චත්‍රාර්ය සත්‍ය ධර්මයාවව බෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා සාධ සාදුසාද සිරු දෙනාටම තෙරවන් සරණයි නමව බුද්ධාය. අකාලික මුනිදාම් ධර්ම දේශනාය වැඩසටහනේද පින්නත් ස්වාමීන් වහන්සේ. ඒ ධර්ම දේශනාව තුළ බොෝ ධර්මකාරණා අපිට පෙන්න්න තුන්න. ඇතැන් ධර්මකාරණා තුළ ගැඹුරටම විග්‍රහයි කරා. ඉතින් ඒ විග්‍රහයන්. අපට ොම සල්ව තේරුන්ගන්නටත් පුළුව ුණා කියලලා මං විශ්වාස කරනවා. තේරුම්ගත්තාවගේම ඔබට පුළුවන් ඒ ධර්මකාරන්න ජීවිතේයට එකතු කරගන්නට. ඒම හැකියාව ලැබන්න කියලත් මම් ප්‍රාර්ථනා කරන. ඉතින් අපට උත්තුම් ධර්මකාන්න මැනුවයින් පෙන්වාතුන් පින්නත්ස්වාමින්හසේට පුුණ්්‍යාන මෝදනා කරම මේ ගෞතම බුත්ධ සාාසන, උතුම චතුරාඩ සත්‍ය පත කරගන්නට පෙන්න්නත් සාවාමීන් වහන්සේට මේ පින් හේතුවාසනාවේ වාග්‍යාප ප්‍රාර්ථනා කරමු. එමගේම ලික නිධහම් ධර්මදේශනාවට අදවසේ ති දායකත්වය දැක්කුමේ පිරිසත් අප පුුණ්‍යානන් ොදනාන ගදවා. දැන් පිනත්ස්වා මන්වහසේට පරිෂ්කාරයෙන් පූජා කරම නමෝගුද්ධ නමෝුදය නමෝබුද්ධා නෝ්ා namo buddha namo buddha namo buddha namo buddha namo buddha नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय සුපිනතුින් ඒත් සමගෙන්ම ස්්‍රද්ධ රප අහිනිෝසේ උපයොතකිනාා අකාලික මුනිදහම් ධර්ම දේශනාමේ වැඩසටහන අප මෙතකින් නිමාට පත් කරනවා ස්වද්දා රූප අයනය ටයිලොක්්ටවෝේ නාලිංක දහනමින්ද පියෝටවOCේ නාලිකං කනු නමින්ද W. ස්්‍රද්ධාටොටල්කේ අපේ වේ පඩි පියෝසේද නැරඹීමේ හැකිය ඔබට දෙබෙනවා. ඒ බාග ගෙවත්තුූ අරහත් වූ සම්මා සම්බුදුරජණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. බසම1naයි නம බතා his.